පරිණි සහ රෝහිණී පාර්ලිමේන්තුවට අලුත් ඇස් දෙකක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් අතරින් හොඳම ෆයිට කවුද. මේ කාලේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අය අතරින් බැලුවතුන් රෝහිණී කුමාරී විජයරත්න ඉදිරියෙන්ම ඉන්නවා. වඩා බුද්ධිමත් විදියට රටේ පැන නගින දේශපාලන ප්‍රශ්න විශ් ලේෂණය කර බලන්න හැකියාව තියනම් මන්ත්‍රීවරිය කවද. තරගකින් තුොරව ආචාරය හරිනි අමර සූරිය ඉදිරයෙන්ම ඉන්නවා. ඇත්තටම හරිනිීතින් රෝහිනීතින් වර්තමාන පාර්ලිමේන්තුව බබලවන කාන්තාමන්ත්‍රීවරියන් දෙදෙන බව අවිවාදයෙන් කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ රජ කරන්නේ උද්දච්ච පිරිමි මත මහින්දරාථපක්ෂ ජනාධිපතිගේ කාලයේ පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තාවෝ හිටියේ කෙල්ලි බඩු වගේ. පිරිමින්ගේ විනෝදයට ඒකාලේ මන්ත්‍රීවරයන්ට විහිලු කලාා. හැබැයි මෑතක තිස්සකුට්ටියාආරච්චි වම්ඹටු කතාවක් කියන්න ගිහින් රෝහිණීගෙන් හොන්ඳට අහගත්තා. මේ සිද්ධියෙන් පස්සේ පාර්ලිමේන්තුවේ පිරිමි කාන්තාවන් සම්බන්ධයෙන් අනවශ්‍ය කතා කියන්න ගේ නැහැ. රහිණී පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑම පිරිමියෙකුට අභියෝග කරනවා. එයා විෂයට මැදිහත් වෙන විදිහ. අවංක බව කරුණු ඉදිරිපත් කරන ස්වරූපයෙන් පේනවා. ඇත්තටම මන්ත්‍රීවරු දැන්දැන් රෝහිණීට ටිකක් බය ගෑනියකුත් පේනවා. විශේෂයෙන්ම හොරු කියලා කාඩ් එක වැදිච්ච අය රෝහිණීට බයයි. මුල් කාලේ එයා ප්‍රශ්න කිරීම් කරනකොට පිරිමි ගොඩෙන් බාධ කිරීම් ආවා. එයාගේ තියුුණු කරුණු ඉදිරිපත් කිරීම නිසා දැන් ඒ බාධ නැහැ. කවුරුත්න් කතාව ඉවර වෙනතුරු අහගෙන ඉන්නවා. හරිනි මෑතක පාර්ලිමේන්තුවේ කිසිම පිරිමියේකොට බැරිවෙච්ච වර්ගේ වීවේචනයක් කලා රනිල් ගැන. රනිල් ප්‍රජාතන්ත්‍රවාදිය කහැටියට නමතියාගෙන් හිෙටපු නායකේක් ජනාධිපති වුණා අට පස්සේ එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී මුට්ටිය හිල් වෙලා දෝරේ ගලන්න පටන් ගත්තා වගේ දෙයක් වුණා. මේක නිරේක්ෂණය කරපු හරිනි දවසක් පාර්ලිමේන්තුවෙදීකිව්වා රනිල්ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදේ සීමාවන් පේන්න පටන් අරන් කියලා. දිසානායකට පැනපැන උත්තර දෙන රනිල් හරිනිගේ විවේචනය වලදී මොකතුන් කියන්න නැහැ. හරිනිත්න් ඇකඩෙමික්න් චරිතයක්න් හැප්පෙන්න ගියොතුන් ඇත්තටම රනිල්ගේ සීමාවන් පේන්න පටන් ගනිී කියලා රනිල් හිතන්න ඇති. මොකද ඉංග්‍රීසියෙන් උත්තරදීලා බැරි එකාව මානසිකව වටනවා. ඊඟට හරිනි තමයි පාර්ලිමේන්තුවේ සිටින සියලුම කාන්තාවන් අතරින් සූදානම් කරගන්න කතාව කරන මන්ත්‍රීවරිය. ඇය ඒක ලියාගෙන එන්නේ අභ්‍යාශ පොතක. රනිල් ඒෆෝ කොළවල හුඟක් ලොක්කු අකුරෙන් ලියාගෙන ඇවිතුන් කතා කරනවා. හරිනි ලියාගෙන ආාවට කොච්චරවත්න් පොත්ත බලන්නේ නැහැ. ඇගේ කතාව සාරගර්බයි. සැලසුම් සහගතයි. ඊළඟට ලියාගෙන නාවත් වැදගත් දෙයක් කතා කරන මන්ත්‍රීවරිය තමයි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාාන්දුපුල්ලේ. ඇත්තටම එයා ජයාරාජ්ට වඩා මහජන සේවයට සුදුසුයි. මොකද කොවිට් සමයේ තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් බත් සුදර්ශණී බොරු කිවේ නැ. එන්නත ගන්න සල්ලි නැහැ කියලා කෙරින්ම කිව්වා. ජනතාවට පැණි පෝවන එකට එරහිව එයා සමාජයටට්‍ර කිව්ේ එන්නත විධගත්තේ නැත්තම් බරපතර තත්වයකට මුහුණ දෙන්න වෙනවා කියලයි. තලතා අතුකෝරලත් ෆයිට් එකකං දෙන මන්ත්‍රීවරයක්ං. ධයනාගීතයෙන්නේ බොරුවට වේගෙන් ගිහිල්ලා ඇක්සිඩන් වෙන වැඩකට නැති රැඩිකල් එකක්ං. එච්චරම රැඩිකල් වෙන්න ගියොත් වැඩිකල් ඉන්න බැරිවෙනවා. එයා සජිත් හර්ෂ වගේ අයගේ ඉඳලා හැමෝම එකක් බොරුවට පැටලෙනවා. එතකොට තමන්ගේ වගකීම් ඉටු කරගන්න කාලයක් නැතුවෑෙනවා. රෝහිනි, හරිනි සුදර්ශනී, තලතාවැනි මන්ත්‍රීවරියන් දිහා බලාගෙන ඉඳලා ගීතා කුමාර්සිංහත් දැන්දැන් වැදගත් දෙයක් තමන්ගේ කතාාවලදිී ප්‍රකාශ කරන මන්ත්‍රීවරියකු බවට පත්වෙලා ඉන්නවා. හොඳ අයගේ ඇසුරට බැටුනාම ගීතගේ පැරණි විකාර ගතිගුණ යටගිහින් දරුවන්ගේ කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන ප්‍රයෝජනවද්‍යයක් කතා කරන තැනකට ආවා. කෝකිලා ගුණවර්ධනත් ළඟදී පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන සාරවත් කතාවක් කලා. පවිත්‍රා සීතා, මුදිතා, ප්‍රශාන්ති රූපිකා වික්‍රමසිංහ මංජුලා දිසානායක ඩයනාගමගේ වැන්නේ ඊළඟට සිිනම්මන්ත්‍රීවරියන්ට රෝහිනි හරිනි වැනි අයගේ සාර්ථකත්වය පෙන්වන්න බැරිවුණ. පවිත්‍රානම් ස්ත්‍රී අන්‍යතාවය අතහැරලා පිරිමි කටහඬින්ම තමන්ගේ කතාව කරනවා. ඇය අනුහතරෙ ඉදළම දිගු කාලයක් පාර්ණිමේන්තුවේ හිටියත් පිරිමි දේශපාලනයට යට වෙලා හිටපු චරිතයක් නිසා. ස්ත්‍රී අනන්නත්‍යාවය ඇගෙන් මතු වනේම නැහැ. ඇත්තටම දේශපාලන කාන්තා නියෝජනය තව වර්ධනය වෙන්න ඕනේ කියලා අදහසක් සමාජීතියනවා. ඉතින් මේක ජෙන්ඩ බැලන්ස් කිරීම පිළිබඳව දැනකින් එහාට ගීන් ප්‍රශ්නයට මුලදී යම් මැදිහත්වීමක් කරන කාන්තාවන් තමයි දේශපාලනයට එන්න ඕනෙ. ඇත්තටම හුදදු ස්ත්‍රීන් එතන ඉඳලා වැඩක් නැහැ. ෂෝකෝටඩ ටෙක්ස්ට් සටහන විමල්ලාත්විරත්න.